විදුලි බල්බේ සොයාගත්තේ කවුද කියලා මන්නේවාලගෙන් ඇහුවොත් ගොඩක් අයගේ උත්තරේ වෙන්නේ තෝමස් අල්වා එඩිසන් කියලා. ඒත් ඔයා දන්නවද තෝමස් විසින් විදුලි බල්බේ සොයා ගන්න වසර ගණනාවකට පෙර එක් පුද්ගලයෙකු විසින් විදුලි බල්බේ සොයාගෙන තිබ්බා කියලා. මේ පුද්ගලයාගේ නම තමයි වොරන් ඩිලාරු කියන්නේ. විදුලි බල්බේ සත්‍ය පියා විදියටත් හඳුන්වන්නේ මේ වොරන් ඩිලාරු කියන පුද්ගලයාමයි. තෝමස් අල්වා එඩිසන් විසින් වාණිජමය වශයෙන් විදුලි බල්බේ නිර්මාණය කිරීම සිදු කරත් ඊට පෙර නවනිපෙයම්කරුවන් කිහිප දෙනෙකු විසින් වාණිජමය පදනමක් රහිතව විදුලි බල්බේ නිබදවීමට උත්සාහ කරලා තිබ්බා. ඒ අනුව තෝමස් අල්වා එඩිසන් විසින් 1880 බල්බේ සඳහා පේටන් බලපත්‍රය ලබා ගත්තත් මන් කලින් කිව්ව බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයෙකු සහ රසායන විද්‍යාඥයෙකු වන වොරන් ඩිලාරු විසින් ආලෝක බල්බේ සොයාගෙන තිබ්බේ 1840 වර්ෂයේදී. ඒ කියන්නේ තෝමස් අල්වා එඩිසන් විසින් විදුලි බල්බේ සොයා ගන්න හිතුවේවත් නැති කාලයක තමයි වොරන් විසින් මේ විදියට ආලෝක බල්බේ සොයාගෙන තිබ්බේ. ඉතින් ඔයාගේ අදහස හැටියට ඇත්තටම කවුද මුලින්ම බල්බේ සොයාගත්ත පුද්ගලයා වෙන්න ඕනේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. ලෝකයේ දැනුම පිරුණු කරුණු කෙටියෙන් ඔයාලට කියන අපිත් එක්ක ඔයා තාම එකතු වෙලා නැත්නම් ඔය පහලින් තියෙන subscribe button එක ඔබලා bell icon එකත් click කරගෙනම අපිත් එක්ක එකතු වෙන්න.